සමුද්‍රී පරිසංරක්ෂණ අධිකාරිය පිහිටවල මේ වෙද්දි සමුද්‍ර දූෂණ වැළැක්වීම පනත අංක 2008 අංක 35 දරන පනත හරහා තමයි මේ වෙද්දි පාලනය වීම පවතින්නේ. ඒ අනුව ඒ පනත හරහා සමුද්‍රී පරිසංරක්ෂණ අධිකාරියට ලැබෙනවා බලතල කෙරළ කලාපයේ සහ සමස්ත මුහුදේම, ඒ කියන්නේ ලංකාවගේ අටකුණයක් වෙන විශාල මුහුදේ ප්‍රදේශයේ සිදුවන සමුද්‍ර දූෂණ වැළැක්වීම පාලනය කිරීම සහ කළමනාකරණය කිරීම තමයි මේක සම්පූර්ණ අධිකාරියේ ප්‍රධාන කාර්ය බවට පත් වෙලා තියෙන්නේ. ඒ අනුව කෙරළ කලාපයේ දූෂණය සහ මුහුදෙන් වෙන දූෂණ කොටස් දෙකකට බෙදලා ඒ දූෂණ ප්‍රබෝයන් අඩු කිරීම සහ දූෂණයන් අවම කිරීම සඳහා අපි ගන්න පුළුවන් හැම ක්‍රියාමාර්ගයක්ම වේදි ගන්නවා. මේ ලංකාවට තියෙන මුහුදේ, ඒ කියන්නේ ලංකාව වෙරළ කලාපයේ ඉඳලා ගොඩවින් පැත්තර වෙන්න මීට 300ක් දක්වා තියෙන භූමි තීරය. ඒකට ලංකාව මතයේම තියෙන භූමි තීරයක් වෙනවා මීට 300ක් පළල. ඒ වගේම වෙරළ ඉඳලම නාගසතුම් 200ක්, එහෙම නැත්නම් කිලෝමීටර් 360ක් දක්වා ඈත දක්වා දිවෙන මහා සාගරයේ සම්පූර්ණ වතුර ජලතලය සහ ජලය තුල සහ මුහුදු පතුලේ දූෂණ පාලනය කිරීමේදී අපිට සිදු වෙන එක පැත්තකින් නාවික නැත්නම් නැව් වලින් වෙන දූෂණ පාලනය කිරීම, ඒ වගේම ගොඩවින් පැත්තෙන් බලද්දී අපිට සිදු වෙනවා වෙරළ කලාපයේ තියෙන දිවර කර්මාන්තය, සංචාර කර්මාන්තය සහ අනිකුත් රට ඇතුළෙන් වෙන දූෂණ ප්‍රබෝයන් පාලනය කිරීම. ඒක කාරණා දෙකම එකට අරගෙන ඒ දූෂණ තත්ත්වයන් අඩු කිරීම තමයි මේ වෙද්දී සමුද්‍ර පරිසරක්ෂණ අධිකාරියේ ප්‍රධාන කාර්යභාරය බවට මේ වෙද්දී අපි තේරුම් අරගෙන මේ වෙද්දී වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතින්නේ. වෙරළ කලාපයේ ප්‍රධාන දූෂක තත්වයන් සාමාන්‍ය අනිත් රටවලට වඩා සාපේක්ෂව වැඩි. අපි කියන්නේ අපි රට අපි දූෂණය කරන වෙරළ. මෑතක දින ප්‍රශ්නයක් තමයි 2010 ගත දත්ත අනුව 2015 වසරේ විද්‍යාත්මක සංග්‍රහක පළ වුණ ලිපියක්. ජෝර්ජියා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥවරියක් තමයි මේ ලිපිය පළ කරේ. එතුමිය ලෝකෙ දින ප්‍රධාන වෙරළ කලාප දූෂණ රටවල් ටික ශ්‍රේණිගත කරද්දී ලංකාව එතුමිය ශ්‍රේණිගත කරේ අංක 5 වෙනි ස්ථානයට. එතන මෙතෙන්ට අපිට ඉහළින් හිටියේ චීනය, වියට්නාමය, තායිලන්තය සහ මැලේසියාව කියන රටවල් තමයි අපිට ඉහළින් හිටියේ. නමුත් ඒ තත්ත්වය විද්‍යාඥයන් සහ කළමනාකරණ පිළිනොගත්තත් ඒ ලැබුණ පණිවිඩය තාමත් අපි හිතුවා මේක ලංකාවට මේක වැදගත් වෙයි කියලා. මොකද ඉතින් අපිට තේරුම් ගත්ත ලංකාවේ ගොඩක් දේශපාලඥයන් සහ අනිකුත් කළමනාකරණය සහ අනිකුත් ප්‍රතිපත්ති සදන තේරුම් ගත්තා. අපි දූෂණය කරන වෙරළ කලාපේ දූෂණය කරන රටක්, වෙරළ කලාප විතරක් නෙමෙයි සමුද්‍රයේ දූෂණය කරන රටක්. ඒ නිසා මේ සඳහා වැඩි කැපවීමක් කරලා මේ සමුද්‍රය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම තේරුම් ගත්තා. ඒ අනුව පසුගිය වසර කිහිපය තුළ අපි තාමත් සාර්ථක වැඩසටහන් කිහිපයක් ක්‍රියාවෙන්ව. මොකද වෙරළ කලාපේ දූෂණය වැළැක්වීම සඳහා අපි දන්න වෙරළ කලාපේ දූෂණ ප්‍රබෝධයන් ගොඩක් රට ඇතුළෙන් වෙන දූෂණ තත්ත්වය වැළැක්වීම සඳහා විශේෂ අපි වෙරළ කලාපේ ලංකාව වෙරළ සම්පූර්ණ වටාම වෙරළ දින දූෂණ අඩු කිරීම සඳහා වෙරළ කලාප පිරිසිදු කිරීම වැඩසටහන් ක්‍රියාත්මක කරන අතරම රට ඇතුළේ දින දූෂණ වැළැක්වීම සඳහා ප්‍රධාන වශයෙන් ප්ලාස්ටික් පොලිතින් භාවිතය අවම කිරීම සඳහා විතා විශාල වශයෙන් දැනුවත් වීම ව්‍යාපාරය ඇති කරා. ඒ වගේම අනිකුත් ආයතන සමග එකතු වෙන මධ්‍යම පරිසර අධිකාරිය සමග එකතු වෙලා ප්ලාස්ටික් පොලිතින් තහනම් කිරීම වගේ තැන් වලට අපි ගියා. තහනම් කිරීම කියන්නේ පාලනය කිරීම, භාවිතය අඩු කිරීම. එතන මෙතනත් බලාපොරොත්තු වෙන්නේ අපි පුද්ගලික වශයෙන් ඒක පුද්ගල ප්ලාස්ටික් භාවිතය අඩු කිරීම, පොලිතින් භාවිතය අඩු කිරීම. ඒ අනුව අපි හිතුවා අවසානයේ පරිසරයක තුන පොලිසින් ප්‍රමාණය අඩු වෙලා අපි පරිසරයේ පොලිතින් වලින් අඩු සහ හොඳ තත්ත්වයක් එයි කියලා. ඒ අනුව දැනුවත් වීම ව්‍යාපාර සහ ශේෂ්ත්‍රයේ ඉතාමත් වැඩි වැඩසටහන් ප්‍රමාණයක් සිදු කරන මේ වෙන දූෂණය විශේෂයෙන් පොලිතින් ප්ලාස්ටික් වෙන දූෂණය අඩු කිරීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හරහා ප්‍රබව කීපයක් තියෙනවා. අපි දන්න එකක් තමයි නැවුලින් විමෝචන වෙන දුම් එකක් දූෂණ ප්‍රබවයක්. ඊට අමතරව නැවුලින් ජනනය වෙන කුණු ඒකත් එක තව ප්‍රබවයක්. ඒ වගේම බැලස් ජලය, ඒ වගේම බිල්ච් වෝටර් කියලා කියන තවත් නැවුල කොන් වල එකතු වෙන ජලය. ඊට අමතරව නැවේ බඳේ එකතු වෙන එකතු වෙන සත්තු නිසා දූෂණ තත්ත්වයන් එනවා. ඊට අමතරව නැව මගින් වෙන්න පුළුවන් රසායනික ද්‍රව විසිරීම සහ තෙල් විසිරීම හරහා නැව් ආශ්‍රිතව දූෂණ තත්ත්වයන් එන්න පුළුවන්. විශේෂයෙන් අපි දන්නවා තෙල් විසිරීම සහ රසායනික ද්‍රව විසිරීම වෙන තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි වර්තමානයේ. මොකද ගොඩක් නැව් දැන් ගොඩක් ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන නිසා අපි දන්නවා නැව් ගොඩක් පාලනය වෙන්නේ අන්තර්ජාතික සම්මුතියන් හරහා. මේ ගොඩක් නැව් සමාගම් අන්තර්ජාතික සම්මුතියන් වලට අනුගත වීම ඒක අනිවාර්ය වෙනවා. අනුගත නුනොත් ඉන්නේ ඒ නැව්වලට ඒ අදාළ වරායන් වලට ප්‍රවේශ වීමේ හැකියාව අඩු වෙන නිසා ඒ අන්තර්ජාතික සම්මුතියන් වලට අනුගත වීම හරහා ඒ නැව් වලට සිදු වෙනවා. පරිසර දූෂණ අඩු කිරීම සහ ගොඩක් දූෂණ තත්ත්වයන් අඩු කිරීම සහ ඒ තමයි පරිසර හිතකාමී තත්ත්වයන් නැව් වල ස්ථාපනය කරන්න. ඒතර මේ අනුව ගොඩක් නාවික ශේෂ්ත්‍රෙම දැන් ගොඩක් කාලෙ මේ වෙද්දි නැව් වලින් වෙන දූෂණය අනිවාර්යෙන් අඩු කිරීම සඳහා අපේ රට අර අන්තර්ජාතික සම්මුතියන් අනුගත වෙලා ඒ නීති රීති ක්‍රියාත්මක කරන අතරම නැව්නුත් අනිවාර්යෙන් ඒ නැව් සමාගම් හරහා ඒ නීති රීති ක්‍රියාත්මක කිරීම සඳහා බැඳී සිටිනවා. ඒ නිසා වෙරළ කලාපයට සාපේක්ෂව මුහුදේ වෙන දූෂණ සරකීමේදී නැව් වලින් වෙන දූෂණ සාපේක්ෂව අපිට අඩු මට්ටමක් බලා ගන්න පුළුවන්. ලංකාවේ තියෙන දූෂණයෙන් වෙරළ සහ මුහුද දූෂණයෙන් 80%ක් විතර වෙන්නේ රට ඇතුළේ වෙන දූෂණය. රට ඇතුළේ වෙන දූෂණයට හේතුවක් තමයි අපි නිවස් මට්ටමින් කරන දූෂණ ප්‍රබෝයන් අවසානයේ ගංගා ඇළදලවල් සහ අනිකුත් ප්‍රබව හරහා වෙරළ කලාපයට ළඟා වීම. විශේෂ අධි මාත්‍රාවලින් පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය, ඒ වගේම නිවස් තුලදී වෙන අපි ප්ලාස්ටික් පොලිතින් අනවශ්‍ය පරිදි භාවිත කිරීම සහ ඒවා නිසි පරිදි අපහරේ නොකිරීම තත්ත්වයන් මත පරිසරයට එකතු වෙන ප්ලාස්ටික් පොලිතින් සහ අනිකුත් රසායනික ද්‍රව්‍යයන් අවසානයේ එකතු වෙන්නේ වෙරළ කලාපයට. ඒතර යන වෙරළ කලාපයේ දූෂණ වීම හරහා වෙරළ කලාපය සහ මුහුද දූෂණය වෙනවා. මෙතෙන්දී අපි තේරුම් ගන්න
පුළුවන් වෙන ඕන. පෙරලා කලාපයේ සහ මූ දෝෂයන්ට බලපාන්නේ අපේ ගෘහස්ත සහ අපි සියලු දෙනාම කරන දෛනික ක්‍රියාකාරකම්. ඒතකොට මේ தත්ත්වය වැළැක්වීම සඳහා අපි අනිවාර්යෙන් පුද්ගලයන් වශයෙන් සහ පවුලක් වශයෙන් සහ සමාජයක් වශයෙන් අනිවාර්යෙන් තීරණ ගන්න ඕන. මොකද මේ පෙරලා කලාපයේ අනිවාර්යෙන් රටේ මැද හිටියත් කොහේ සිටියත් සියලු දෙනාම අපි කොරස්කාරය බවට පත් වෙනවා. අපි නිකුත් කරන කුණු කසල සහ නිකුත් අපද්‍රව්‍ය හරහා පුද්ගලයක් වශයෙන් දැනගන්න තමන්ගේ දිනකට ජනනය වෙන කුණු කසල ප්‍රමාණය අඩු කිරීම, ඒ වගේම හැකිතාක් තමන්ගේ නිවස ජනනය වෙන කාබනික ද්‍රව්‍යයන් හැකිතාක් තමන්ගේ වත්තේ සහ ගෙවත්තේ වලදැවීම වගේ දේවල් වලින් අපිට පුළුවන් නිවස මට්ටමින් ඇති වෙන කුණු කසල ප්‍රමාණය අඩු කිරීම සහ ඒ වගේම අපි එදිනෙදා භාවිතය සඳහා පොලිතින් බෑග් සහ පොලිතින් දවටන භාවිතය අඩු කිරීම සඳහා එදිනෙදා කඩපිලේ කියලා යම් කිසි දෙමිරිද්දීකන අවස්ථාවට තමන්ට ඒ අවශ්‍ය බෑග් එකක්, ඒ කියන්නේ මේ බෑග් එක රෙදි බෑග් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පං බෑග් එකක් වෙන්න පුළුවන්, ඒ වගේ බෑග් වර්ග තමන් භාවිත කරනවා නම් හැකිතාක් තමන්ට අපද්‍රව්‍ය වශයෙන් යොත් කරන පොලිතින් ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන්. මීට අමතරව අපි දැන් ගොඩක් වරක් භාවිත කරලා විසිකරන ප්ලාස්ටික් වතුර බෝතල්, ස්ට්‍රෝස්, ටොෆි කොල වගේ අපි තප්පර 5ක් 6ක් භාවිත කරලා තමයි විසිකරන්නේ. පසුවට මේක අවුරුදු 100 ගණන් පරිසරයේ තියෙනවා. ඒ නිසා මේ එකවරක් භාවිත කරලා විසිකරන ප්ලාස්ටික් මොනවද කියලා හඳුනගෙන ඒ ප්ලාස්ටික් භාවිත අඩු කිරීම හරහා අපිට පුළුවන් පුද්ගලික වශයෙන් මේ වෙරළ කලාපයේ සහ මූද දෝෂණයෙන් තොර බවට පත් කර ගැනීමට ගන්න ව්‍යායාමයට පුද්ගලික වශයෙන් උදව් වීමත් ඒ මම කිව්ව ක්‍රියාමාර්ග හරහා ඉතාමත් ලේසියෙන් කරගන්න පුළුවන්. තර මේ වෙරළ කලාප දෝෂණය සහ මූද දෝෂණය වැළැක්වීම සඳහා අපි දන්නෝ ක්‍රියාමාර්ග ගොඩක් තියෙන එකක් තමයි දැනුවත් කිරීම. ඒ වගේම අවශ්‍ය තැන්වලදී වෙරළ කලාප පිරිසිදු කිරීම වගේ දේවල් අපිට කරන්න පුළුවන්. මීට අමතරව තවත් ගන්න පුළුවන් දෙයක් තමයි හිතාක් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම. නීති ප්‍රබවයන් තියෙන මේ වෙද්දි නීති ක්‍රියාවෙහි යෙදීම හරහා දෝෂණය කරන පුද්ගලයන් සහ ආයතන වලට විරුද්ධ විනය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඊට අමතරව නීතියේ සමහර අඩුපාඩු තමයි මේ වෙද්දි බල අපිට තේරුම් ගන්න තියෙනවා. එතන මේ වෙද්දි ඒ නීතිමය තත්වයන්ගේ තියෙන අඩුපාඩු බව නැවත පිරිසකර කරගෙන ඒ නීති රීති යාවත් කිරීම හරහා ඉතා කාර්යක්ෂම නීති පද්ධතියක් ලංකාව තුළ ඇති කිරීම හරහා මේ නීති රිංගා යන පුද්ගලයන් මේ දැලට අසු කර ගැනීම හැකියාවක් අපිට ඇති කර ගන්න පුළුවන් නම් ඒක ඉතා හොඳ තත්ත්වයක් වෙනවා. ඊට අමතරව මේ තාක්ෂණයේ කියන දේ නීති පද්ධතිය තුළට ලබා ගැනීම හරහා ඉතා හොඳ මට්ටමේ මම හිතනවා වෙරළ කලාපයේ සාමූදී සගඩෙම වෙන දෝෂණ අඩු කර ගන්න පුළුවන් කියලා. මොකද ඒ තත්ත්වයන් නීති රීති දිනු කිරීමේ අවස්ථාවකුත් මේ වෙද්දි ලංකාවේ පැන නැගලා තියෙනවා. ඒතොර ඉහර අවසානයේ බලාපොරොත්තු වෙන්නේ දූෂණය කරන්න කෙනෙක් කියන නම් ඒ දූෂණය කරන පුද්ගලයාට විරුද්ධව ඉතා ඉක්මනින් තීරණ අරගෙන ගෙත්තෙන ඉක්මනින්ම අවශ්‍ය දැනුම පැමිණවීම.